ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල උසස් පිළ ප්‍රතිඵල අද මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඊයේ දිනේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ ස්පුට්නික් 5 මාත්‍රා 15000ක් පළමු අධීරයට දේ දිවයිනට ෆයිසර් එන්නත්ගේකුත් ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා රාජ්‍ය අමාත්‍ය චොන්න කියයි ඉන්දියාවේ කොරෝනා ආසාදිතින් දෙකෝටිය ඉක්මවයි ව්‍රියානුතුරු අවම කිරීම වෙනුවෙන් මාර්ග ආරක්ෂණ සතියක් නම් කෙරේ प्रथम नवधानय देशीय पुअत्त पार्लिमेंतु अद पेरवरु दहायट रेसुना मेहिदी पलवु अदहस केपयाक අපි දේශීය නිෂ්පාදකයන්ට ආරාධනා කරන අපිට අවශ්‍ය සබන් ටික අපිට අවශ්‍ය ෂැම්පු ටික දත් බේත් ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න වැඩපිළික් හදන්න අපි මේ බහුජාතික සමාගම් වලට ඉඩ දෙන්න අනාගතයේදී සූදානමක් නැtei කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කර මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන පක්ෂපාත භේදයකින් තොරව සියලුම දෙනා එකතු වෙලා මේ පරිසරය සුරක්ෂිත කරලා අනාගත දරු පරපුරට පරිසර පද්ධතියක් ලබා දීම සඳහා කැප වෙන්නේ කියන ආරාධනය කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි සභානායකතුමාගේ කාර්යය අවසන් වුණාම ඔබතුමාට අවස්ථාව දෙන්න. යෝජනා අංක 1 ඉදිරිපත් කරනවාගේ කාර්යය අවසන් වුණා ඔබතුමාට දෙන්න අවස්ථාව. සභාවේ එකඟද? ආයි. යෝජනා අංක 2 ඉදිරිපත් කරනවා. හරි ඔබතුමාගේ කාරණේ කියන්න මොකද්ද කියන්නේ මම ඔබතුමාට කියන්නේ පක්ෂ නායක රැස්වීමේදී අපි විවාදයක් නැතුව මේක සම්බන්ධ කරන්න එකතුරා ඒකෙන් අදහස් කරන්නේ අපි පක්ෂයයි කියලා විවාදයක් නැහැ නමුත් අපේ මතය ප්‍රකාශ කරන්න මම ඔබතුමාට කිව්වා බුද්ධිකපතිනට මන්ත්‍රීතුමාට විනාඩි 10ක් දෙන්න කියලා ඉතින් ඔබතුමාට කියන්න දෙන්න මහින්ද අපරීර මැතිතුමාගේ ප්‍රකාශනය ගැන අපිට විවාදයක් උඩ රිෂාඩ් බදුදීන් මැතිතුමා ඔබතුමා අද ගේනවා කියලා පාර්ලිමේන්තුවට නමුත් රිෂාඩ් මන්ත්‍රීතුමාගේ ඩයබර භාර්යාව කතා කරුවාම කිව්වලු ඔබතුමා අවසර දීලා නැහැ කියලා ඉතුමා ගෙන්නන්න ඔබතුමා පරොන්දුරානේ පක්ෂ නායකයා पक्ष नायक रसी අපි අපේ විරුද්ධතාවයේ ප්‍රකාශ කරා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු මේ රා කර්මාන්තයට අදාළ 22.9 ඇලීරක් 42 22.9 ඇලීරක් 43 22.9 ඇලීරක් 44 කියන ගැසට් නිවේදන සම්බන්ධයි. මොකද මේ ගැසට් නිවේදන හරහා සම්ප්‍රදායික රා නිෂ්පාදනය කරන අය පිළිබඳව නෙවෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. සුරාබදු ආඥා පනත 90 සලකලා බලනකොට සුරාබදු ආඥා පනතේ ඉතා පැහැදිලිව තියෙනවා රා පිළිබඳ අර්ථ දැක්. එක්කෝ පොල් එක්කෝ තල් එහෙම නැත්නම් කිතුල් එහෙම නැත්නම් වෙනයම් තාල වර්ගයේ ගහක් පසවන ලද හෝ පසවන නොලද ශාරය තමයි රාණනුනේ හඳුන්වන්නේ. දැන් මේ පිළිබඳව නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අද මේගෙන ගැසට් නිවේදන වල එකකින් මේ බද්ද රුපියල් 50 සිට 25 දක්වා අඩු කරා. අලෙවි කිරීමේදී ලීටර 1.5ක තිබුණු සීමාව ලීටර 3 දක්වා වැඩි කරා. ඒ වගේම මේ ගැසට් නිවේදනයෙන් ප්‍රවාහනයේදී පුජ්‍යලෙක් සන්තකව තබා ගත හැකි රා ප්‍රමාණය ලීටර 1.5 සිට ලීටර 3 දක්වා වැඩි කරා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියලා තැබෑරුම් වල කාලය වැඩි කිරීම කියන්නේ ඒ සඳහා තියෙන ලැබියාව දක්වන පිරිසට වැඩි කාලයක් ලබා දීම කියන්නේ. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේක සෞඛ්‍යමය වශයෙන් මතර තිත පිළිබඳව කතා කරපු ජනාධිපතිතුමේ අගමැතිවරයා විදියට මුදල් විෂය භාර ඇමතිවරයා විදියට එතුමගේ අස්සනේ මේක නිකුත් කරනවා. එතුමා මේ රටේ සංස්කෘතික ඇමතිවරයා, මේ රටේ බුද්ධ ශාසන ඇමතිවරයා, මේ රටේ ජාතික උරුමයන් පිළිබඳව. COVID-19 වෛරසයේ මර්ධනයේ සඳහා භාවිත කරන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 15000ක් පළමු අධීර යටතේ අදාළියම දිවයිනට රැගෙනු ලැබුවා. මේ අතර මෙරටින් දෛනික වාර්තා වූ වැඩිම COVID ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම COVID ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 1923ක්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 529ක්. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 264ක්,
ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 232ක් සහ ගාල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 154ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 113676ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගත වූ සතිය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතින් 11000ක් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගත වූ සතිය තුළ කොවිඩ් මරණ 54ක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක පහකට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදැසන 7 සිට හුදකලා කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසම සහ කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බවල ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්ටිනිය පල්ලිය පටුමක සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසමත හුදකලා ग्रामीण कोविड-19 වර්ධනය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 15000ක් පළමු අධිහර යටතේ අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. එම එන්නත්ගේ බහර ගනු ලැබුවේ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චණ්ඩ ජයසුමන මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසිනි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියාවෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රා තෝගය ශ්‍රී ලංකාවට ළඟා වුණා. එහි මාත්‍රා 15000ක් අඩංගු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තමයි මේ සඳහා ඇනුම ලබා දුන්නේ සහ ඒ සඳහා මැදිහත් වීම කළේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එන්නත් මාත්‍රා මිලියන 13ක් දක්වා අපේ රටට ලැබෙයි කියලා. ඉතාම ඉක්මනින් අපිට ස්පුට්නික් එන්නත ලබා දීම සඳහා කටයුතු කරපු රුසියානු රජයටත් එහි නිෂ්පාදන සමාගමන ගැමිලි ආයතනයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහන ගැන විශ්වාසයක් තියලා වැඩ කටයුතු කරනවා. අපි ෆයිසර් එන්නත් අපේ රටට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය උපදෙස්වලින් තොරව රඹුක්කන ප්‍රදේශයේ පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලින් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 50කට අයත් පුද්ගලින් ස්වයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ. එමෙන්ම කෑගල්ල නගරයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක සේවිකාවක කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති අතර එහි සේවිකාවන් නිරෝධායනය සඳහා යොමු කර අදාළ රසායනාගාරය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ සිදු කළ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අනුව සිසුන් දෙදෙනෙකුට සහ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් තාක්ෂණ විද්‍යාපීඨයේ අවසන් වසරේ සිසුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 27 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි වාර්තා ලැබීමට නියමිතයි. දින ගණනාවක් පුරා අඛණ්ඩව ලොව දෛනිකව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූ ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුල නව ආසාදිතින් 355828 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,27,50,548ක් ලෙසයි. ගත වූ පැය 24 තුල එරටින් කොවිඩ් මරණ 3,438ක් වාර්තා වී ඇති අතර රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 222383ක් ලෙසයි. කොවිඩ් 19 වසංගතයේ තෙවන රැල්ල කාලය තුල PCR ධාරිතාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක් දැන් අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීම අතර ගතවන කාලය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා ගතවන කාලය දීර්ඝ වීම හේතුවෙන් සිසු සිසුවියන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී ඔවුන්ගේ වයස අවුරුදු 19ත් 20ක් සහ 25ත් 26ත් අතර පමණ වන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් එම තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ
අනුමැතිය හිමි වෙති වෙනවා. ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ශිෂ්‍යත්වයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ජයගමු යන තේමාව යටතේ බහලුම් භාවිත කර දිවයින පුරා එලිමහන් ව්‍යායාම සහ කාය වර්ධන මධ්‍යස්ථාන 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වෙන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් වාර්ෂිකව ලක්ෂයකට ආසන්න පොදු මහජනතාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවන 2021 වර්ෂය තුලදී දිවයිනපුර තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි බහලුම් භාවිත කර එලිමහන් ව්‍යායාම සහ කාය වර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කොවිඩ් නව ප්‍රභේදය අනාවරණය වීමත් සමග රජයේ රසායනාගාර තුල කොවිඩ් PCR පරීක්ෂණ ඉල්ලුම දිනකට 20000ක් පමණ දක්වා මේවන විට ඉහළ ගොස් ඇති අතර තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනු ලබනවා. මේ හේතුවෙන් එම අවශ්‍යතාවය පරිදි PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑම අවස්ථාවකදීම සිදු කරන්නේ ගැටළු වලට తాවකාලික පැලැස්තරය දීම බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමානුෂික අකාරුණ නැතුණු බව සෞඛ්‍ය දේව මුල් තැනක් අරගෙන තිබෙන්නේ. මම එහෙම කියන්නේ එදකාර මණ්ඩලය අද ඉන්නවා ප්‍රවහල් වල අවුරුදු 10 11 12 සම්බන්ධ වෙච්ච අය. මහත්තයා එක තැනක, ළමයි එක තැනක, බෝඩින් වල ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක මාරුවීමක් ගන්න කරුණාවක් නැව සෞඛ්‍ය මාත්‍යාංශයේ මිනිසු තුල. ඒතරම් අකාරුණිකයි අමානුෂිකයි. සෞඛ්‍ය පාර්බේන්තු දිහා බලපුවාම කොරෝනා රෝගී උත්සන්නුනම් පස්සේ තමයි දැන් මේගොල්ලෝ උපකරණ හොයන්නේ, ඇඳන් හොයන්නේ, කාමර හොයන්නේ, දැඩි සත්කාරයක හොයන්නේ දැනුයි. අපි කල්ලා කියලා තිබ්බා මේවා. මේ හැම නර්ස් කෙනෙකුට මේ පුහුණුව දෙන්න. දැන් මොකද පුහුණුව දිය ගන්න බැහැ. 6 මාසික පුහුණුවක්. 6 මාසික පුහුණුව ඩේෂින් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද ඉන්නවා ගෙවල් වල විස්රාම ගිය කලපුරුද්දත්, පළපුරුද්දත් පුහුණුවක් තිබෙන විශාල පිරිසක් අත ගෙවල් වල ඉන්නවා. මේක ගෙන්නන්න නැතිව මොකද කලේ? දැන් මේ ස්ථාන මාරුවෙන් ටික ලබලා දුන්නා. ඒක කල් දැම්මා. දැඩි සත්කාරයක නර්සස් වල නැහැ කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හැමදාම කරන්නේ පැලැත්තර දාන එකයි. බලලා මැටියෙන් හරි කමන්නේ. මී වඩනවන ඔවුන්ට ඒකයි ඕනකම තිබෙන්නේ. ඇත්තටම අපේ හෙද කාර්ය මණ්ඩලයේ මේ වගේ දෙගුණයක් සිටිය යුතුයම කියන එක අපි දැඩි ලෙස අවධානය යොමු කරනවා. හෙදිය තමයි පිටින් බලන කෙනෙකුට මේක තේරෙන්නේ අය මොනතරම් කාර්යභාරයක් දවසකට ඉටු කරනවද කියන එක. නමුත් මේක අපිට කරගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි එක හෙදියක් තුන් ගුණයක් වැඩ කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේක හරිම අසාධාරණයි. මේ ඉල්ලීම සංගමයක් හැටියට දිගින් දිගටම අපි සටන් කළා ඉල්ලුවා. නමුත් ඒක පිළිබඳව නිසි උත්තරයක් අපිට තාම ලැබිලා නැහැ. නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි මේ වෙලාවේදී කියන්නේ. මේ සඳහා නිශ්චිත විසඳුමක් අපිට ලැබෙන්නේ නැත්නම් අපි කොවිඩ් මර්ධන රාජකාරිය වලින් අපි ඉවත් වෙලා ඉන්න කටයුතු කරනවා. අපිට ඇත්තරම මේක වැදගත් වෙන්නේ අපේ ජනතාවගේ ජීවිත සහ අපේ නිලධාරීන්ගේ ජීවිතත් අපි ආරක්ෂා කරන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දෙන්න පාලකයෝ කටයුතු කරනවද? ඒ වගේ අපිට ලොකු ගැටලු රාශියක් අපිට මතුවලා තිබෙනවා. ඒ නිසා අපි නිසි විසඳුම් පාලකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වරද ආණ්ඩුවට යොමු කිරීම ආත්මార్థකාමී සිතුවිල්ලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කොට්ටියාරච්චි මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වර්තමාන කොරෝනා තත්ත්වය නම් අතිශයින්ම දැඩි අවදානම් තත්ත්වයක තියෙන්නේ. දැන් රටේ මතයක් තියෙනවා මේක ලොක්ඩවුන් කරන්න කියලා. ඉතින් ලොක්ඩවුන් කරාම සිදුවෙන්නේ මොකක්ද? වැඩ නැති අය ගේ ඇතුළට වෙලා ඉන්නවා, වැඩ තියෙන අයත් ගේ ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් අපි ඇයි ලොක්ඩවුන් කරන්න කියලා කෑ ගහන්නේ? වැඩ නැතිනම් ගෙදරට වෙලා හිටියම හරිනේ. ජනතාවට මේකේ මනසක් තියෙනවා. මේක ආණ්ඩුවයි පක්ෂයයි ජනතාව අතර තියෙන ගැටලුවක් නෙමෙයි. මේක ජීවිතයයි මරණය අතර තියෙන ප්‍රශ්නේ. ඇයි දෙයියනේ මේක තේරුම් ගන්නෙ නැත්තේ? ආණ්ඩුව කිව්වද වරලියන්න කියලා, ආණ්ඩුව කිව්වද පොරකකා කියලා රෙදි ගන්න කියලා, ආණ්ඩුව කිව්වද කතරගම යන්න කියලා? නෑ, ආණ්ඩුව කිව්වේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ කටයුතු කරන්න කියලා. ඒක තේරුම් ගන්නේ නැති ජනතාවක් එක්ක වැඩ කරනකොට වැඩි කල්යන්නේ නෑ මේක ඉන්දියාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා රජයට කෑක ගහ ඉන්න එපා ලොක්ඩවුන් කරන්න කියලා. රට ලොක්ඩවුන් කරන්න පුළුවන්, මිරිස් ගහ ලොක්ඩවුන් කරන්න බෑ, මාළු මිරිස් පැලේ ලොක්ඩවුන් කරන්න බෑ, වම්බටු ගහ ලොක්ඩවුන් කරන්න බෑ. ඒවායේ පළදාව එළියට එනවා. ඒවා එළියට එන පළදාව විකුණන්න ඕනේ. මේකේ අභ්‍යන්තර ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ගොවි ජනතාව වගේම සාමාන්‍ය එදිනදා හම්බ කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ අයට අවස්ථාව දෙන්න ඕනේ. නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිපැදලා මේ රජයටත් මේ රටේ අනාගතයත් ජනතාව සහයෝගය දෙනවා විනා මේ කොරෝනා ප්‍රශ්නේ වැඩි වෙද්දී ආණ්ඩුවට අත දෙක් කිරීම ආත්මార్థකාමී සිතුවිල්ලක් විදිහට අපි දකින්නේ.
වත්මන් රජය විසින් COVID-19 වෛරසය මර්ධනය කිරීමක සඳහා ගන්නා උත්සාහය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභිවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. COVID 3 වෙනි රැල්ලක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ඉතා පැහැදිලිව පටන් ගත්ත අවස්ථාවේ ඉඳලා කියපු කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි පුළුවන් තරම් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න කියන එක එදා ඉඳලම එකේ දිගටම අපි පක්ෂයක් හැටියට කිව්වා. ඒ වගේම අපි ප්‍රකාශ කළා විශේෂයෙන් රෝහල් වල තිබෙන පාසුකම් වහාම වැඩි කිරීමට පියවර ගන්න කියලා. ICU ඇඳම් ප්‍රමාණය වැඩි කරලා තියාගන්න කියන කාරණේ අපි මුල ඉඳලම රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමාත් පක්ෂයත් එක මතයක ඉඳගෙන මේ කරුණු අපි රජයට ඉදිරිපත් කරා. ඒ වගේම එන්න අතට ප්‍රමුඛත්වය දීලා විශේෂයෙන් එන්න අත නියමාකාරයෙන් ගෙන්වා ගැනීම සිදු කිරීම කළ යුතුයි කියලා අපි මුලින්දම රජයට විශේෂයෙන් මතක් කළා. නමුත් එවැනි සෑම අවස්ථාවකම රජය ප්‍රකාශ කරේ සියල්ල හරි ඔක්කොම සූදානම් කියලා. නමුත් අපිට පේනවා දෙවනි එන්නත ලබා දීම පවා නියමිත වේලාවට කර ගැනීමට අපහසු කලමනාකාරීත්වයක් රජය විසින් කරගෙන යන බව. ඒ නිසා විශේෂයෙන් මෙවන් අවස්ථාවක මුළුමහත් රටම සීරුතාවයකට පත් කරලා තිබෙනවා. ගෙවුණු අප්‍රේල් මාසය තුලදී රිය අනතුරු 1959ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් සමාජය තුල ඇති කිරීම සඳහා මාර්ග ආරක්ෂණ සතියක් නම් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අපරීක්ෂාකාරී රිය දාවණේ හේතුවෙන් දිනකට රටට බොහෝ ජීවිත ගණනක් අහිමි වී යනවා. මේ සම්බන්ධයෙන් ජනතාව කොතෙකුත් දැනුවත් කළද තවමත් රිය අනතුරුවල අඩුවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. අපරීක්ෂාකාරී රිය දාවණේ සහ නොහික්මුණු රියදුරන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් මේවන විට සිය ආදරණීයන් අහිමි වීමෙන් අසරණ වී ඇති පවුල් බොහෝමයි. අප්‍රේල් මාසය නැතිනම් අවුරුදු මාසය කියන්නේ වසරේ වැඩිම රිය අනතුරු වාර්තාවන මාසය කියලා ඔබ දැනටමත් දන්නවා. එය නැවත නැවතත් තහවුරු කරමින් ගෙවුණු අප්‍රේල් මාසය තුල රියානතුරු 1959ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අප්‍රේල් මාසය තුල පුද්ගලයන් 205 දෙනෙක් රියානතුරු වලින් මියගොස් ඇති බවට ඒ අනුව දිනකට 7 දෙනෙක් පමණ මියගොස් ඇති බවයි මෙම සංඛ්‍යා විශ්ලේෂණය කිරීමේදී පෙනියන්නේ. ඒ වගේම පුද්ගලයන් 1254 දෙනෙක් තුවාල ලබා තිබෙනවා අප්‍රේල් මාසයේ සිදු රියානතුරු වලින්. මෙම 1254 දෙනාගෙන් 461 දෙනෙක් බරපතල තුවාල ලබා සිටින අයවලුන්. ඒ අනුව පෙනියන්නේ දිනකට 15 දෙනෙක් පමණ බරපතල තුවාල ලබන බවයි. ඒ අනුව අප්‍රේල් මාසය තුල සිදු රියානතුරු වලින් දිනකට 42 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම දිනකට 7 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. මෙම තුවාල ලබා තිබෙන 42 දෙනාගෙන් 15 දෙනෙක් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් ඔවුන් සදාකාලිකව කිහිලිකරුවලට නැත්නම් රෝද පුටුවලට සීමා වෙන අයවලුන්. අපිට අහිමි වූ 205කට ආසන්න ජීවිත ඒ වගේම 1254ක් පමණ පුද්ගලින්ට තුවාල වූ අවස්ථා අපිට වළක්වා ගත හැකිව තිබුණා. හරියාකාරව රිය පැදවුවා නම් අධික වේගයෙන් තොරව අපරීක්ෂාවෙන් තොරව රිය පැදවුවා නම් නමුත් අවාසනාවන්ත තත්ත්වය මෙයයි. මේ වළක්වා ගැනීමට සෑම පාර්ශ්වයක්ම දායකත්වයේ දැක්විය යුතුයි. එමෙන්ම එම රියානතුරු වලින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුලින් සහ වයඹ පළාත තුලින් වාර්තා වී ඇති බවත් අප්‍රේල් මාසය තුල සිදු වූ මෙම අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මෙම අනතුරු වලට වැඩි වශයෙන් භාජනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පදවන්නන් වීමත් විශේෂත්වයක්. මේ අතර මෙම වර්ෂයේ නොවැම්බර් මාස 21 වන ඉරු දින සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමටත් ඉදිරියේදී වාර්ෂිකව නොවැම්බර් මාසයේ එවැනි සතියක් පැවැත්වීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තෝබර් මාස 12 වනදා සිට විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වූ අතර මේ සඳහා විභාග අපේක්ෂකින් 3,62,800 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා.
මහියංගන පූජා නගරයේ රජමහා විහාරස්ථානයේ ආසන්නයේ වූ විල්ලුව වැවේ සිටින දෙවන්ත කිඹුලෙක් විල්ලුව වැව ගම්මානයට පැමිණ තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මෙම කිඹුලන් සුනකින් දඩයන් කිරීම සඳහා මෙලෙස ගම් වදින බවයි. මීට දින 3කට පමණ පෙර සිට දෙනියාය මොරවක සහ පිටපැතිර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන් අකුරැස්ස පානදුගම බලුකාවල සහ කෝදාගුඩ යන ප්‍රදේශවලට ගම් වතුරු තත්ත්වයක් ඇති වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු සවසහයට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.